මෝහක්හලෝ නිප්පාන සමන්තා චක්කවාලේ සූ අත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මන් ගනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්ම සවන කාලු අයංබදන්තා දම්ම සබන කාලු අයංබදන්තා දම්ම සවන කාලු අයංබදන්තා නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමු තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමු තස්ස භගවතුූ වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. පිෙනත්න බුදුරජාණන් වහන්සේගේ මූලික බුද්ධ වචනය තුළින් අපේ හිත තුළ පවතින ආශ්‍රව යන්ගෙන් නිදහස්වීමට අනුශාසනාව සිද්ධ කරනවා. මකද ලෝකයේ ලොකුම අරබුදය තමයි ආශ්‍රව සමග අපේ ජීවිතය ගොඩනැගීම. එමත් ඇත්තන් තවිදයකින් කියනවා නං අපේ ජීවිත ආශ්‍රව සහිතවීම තමයි අර්බුදය. ආශ්‍රව රහිතවනං අපි වාසේ කරන්නේ. ඒ වාසේ තුළ සධාතනික නිවීමක් අපි තුළ මතු වෙනවා සධාතනික නිවීම කියන්නේ ආශ්්‍රව නැති තැනක නැවත කවරව කවදාකවත් බවයක් පැනවෙන්නේ නෑ ජාතියක් පැනවෙන්නේ නෑ ජරාමරණ පැනවෙන්නේ නෑ එනම් මේ ජරාමරණ සහිත ලෝකයේ පැනවීම සිද්ධ වෙන්නේ ආශ්‍රව තමන්ගේ ඇතුළේ තියෙන තා කල් විතරයි. එතට ඒකට සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට ඒ පරාශය තේරුම්ගණ්ඩා අමාරුයි. සාමාන්‍ය කෙනෙකුට එකතාව විෂේවෙන්නත් නෑ. තෙරුම් ගන්නත් තමාරු. තු සාමාන්‍ය කෙනෙකුට මේ පදනම විෂයවෙන්නේ නැති නිසා. බුදුරජාණන් වහන්සේලා අපට මේ යථහරතයේ පැහැදිලි කරන්න ගොඩාක් මහන්සි වනා. සාමාන්‍යය කෙනෙකුට මේ කතාව තේරුම්ගන්න අමාරු මට්ටමක් තියෙන නිසා ප්‍රඥාව මතුකිරීම පිණිස්ස බදුරජාණන් වහන්සේ නානා පරියායි අපට අනුශාසනාව කළ. එතු අපේ ජීවිතය තුළ මූලිකවසෙන් දෘෂ්ටි ගතව පවතින ආශ්‍රවයන්ගෙන් නිදහස්වීම පිණිස තමන් ්‍යාශ්‍රව දකින්නේ කොහොමද කියලා බුදුරජණසි වදාලා. ඔය සබ්ා සෝ සූත්‍රයයේ වගේ දේශනාවල ආරම්භයේම දස්සනාපහා තබ්බං මහනෙනී දර්ශනයෙන් ප්‍රහාාණය කරන්නු නනාශ්‍රව තියෙනවා කියලා. වදාල කයි දස්සනා පහතබං අති භික්කවේ දස්සනනා පහතබං දෘෂ්ටි වසයෙන් ගැනීමක් අසාස්වත වසයෙන් තමා තු දෘෂ්ටි වසයෙන් ගැනීමක් පවතිනවානං එක අයින්වීම පිණිස බුදුරජාණන් වහන්සේ අපට අනු ශසනා කළා. ඒ වගේම පුද්ගලයා තුළ දෘෂ්ටි වසයෙන් පවතින ආශ්්‍රව කුමත් දෘෂ්ටිගත වීම තු පුද්ගලයා තුළ ගොඩනැගිලතිෙන ආශ්‍රව කොහොමද අයින් කරගන්නේ. කාමාශ්‍රව බවාශ්‍රව අවි්‍යාශ්‍රව කියන ආශ්‍රෝ පදනම් කරගෙන පුද්ගලයා තුළ පවතින ලෝකය ආත්මීය සාරයෙන් අල්ලාගෙන නිත්‍යසාරයෙන් අල්ලාගෙන සුකසාරෙන් අල්ලාගෙන දැඩිවගෙන වාසය කරන එක තමයි දිට්ටිගතවීමේ ස්වභාවය. එතුට බඳු දිට්ටිගතවීමේ ස්වභාවයකට බුදු දහම විකල්පයක් පැහැදිලි කළා එවිකල්පය තුළින් තමන්ගේ දර්ශනිකව පාරිශුද්ධියකට එකතු වෙන විදිහ දස්සනා පහාතබන් දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්්‍රව ගැන බුදුරජන්ාස මතක් කළ. එතකොට ඒ දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයන් පිළිබඳව අපි තුළ යම් අවධකමක් ඇති වුනාට පස්සේ මූලික වස්සිෙන් හේතු පලවසින් විමර්ශනය කරන කුසලතාවේ ඇති වෙනෝ. එක ඇතිවෙන්නේ මුූලිකසින් හොට ධර්මය හලායි ධර්මය හොඳට දරාග ධර්මය හොඳට මනසිකාරය කර ධර්මයත්තෙ අපේ ජීවිතය ආරම්භ කල ත්තුවිතරයි. ඉට පස්සේ ධර්මයේ පැදිලි කරනවා අඒ පුද්ගලයා මූලික වසයෙන් ආශ්්‍රවයන්ගේ ස්වභාවේ තේරුම් අරගෙන දිට්ටිගත වෙන්නේ නැතුව. දිට්ටිගතවීම බැහැර කරලා. දෘෂ්ටියකට අහුුවවෙන්නේ නැතුව ආශ්‍රවයන්ගින් සම්පූර්ණයෙන්ම හිත මුදවාගන්න පුද්ගලයෙක් විසින් කොහොමද සංවරවීමෙන් ආශ්‍රෝප්‍රහණය කරන්නේ. සංවරා පහ තබ්බං කියනගින් පැහැදිලි කළේ තමන්ගේ ඉන්ද්‍රියලෝකය. එකඇන්නේ ඇසකණනාසේ දෙවකයි මනස පදනම් කරගෙන කොහොමද මූලික වසියෙන් ආශත්‍රවයන්ට මෝරන්ඩ දෙන්නේ නැතුව කාමාස්ත්‍රව බවාසරවා අවිද්‍යාශ්‍රව පිළිබඳ අවධිකමක් හදාගන්නේ. එයට පස්සේ අධිවාසනා පහ ත්බං. කොහොමද ඉවසීමෙන් ආශ්‍රව ප්‍රහණය කරන්නේ. පරිවජ්්‍යනා පහාත්බං. කොහොමද පෙන්වත්නී තමන්ගේ හිත තුළ පවතින ආශ්‍රවයන් දුරු කරන්නේ විනෝධනා පහාතබං කොහොමද මඟහරින්නේ. එකන්නේ මගහරිය යුතු තැන් තියෙනවා ආශ්්‍රව සමහර තැන්වලදි බරපතල විදියට ගලාගෙන ගලාගෙනනවා එකන්නේ කාමල් සංකල්පනා ඇති වෙනකොට ඒ කාම සංකල්පනාවට උඩුදුවන්ඩ දුන්නාට පස්සේ පජහති විනෝදේති භ්‍යන්තිකරෝති අනභාවන් ගමීති උපන්න උපන්නේ පාපකය අකුසලා දහම්ම උපනුඋපන් පාපී අකුසල ධර්මයන් නාදිවාසේති පජහති විනෝදීති ්‍යාන්තිකරෝති අනභාවන් ගමීති. උපනුඋපන් පාපිී අකුසල ධර්මයන් ඒවා එතන මෙතනම මගහැරලදාන්න වැඩපිළිවෙලක් නැත්තුනොත්. ඒන්නේ කාම සංකල්පනා ව්‍යාපාද සංකල්පනා හිංසා සංකල්පනා මේවා ඇති වෙනකොට ඒවා දුරුගරලදාන මගහැරලදාන්න ඩ පිළිවෙෙනක් නැති වුණොත්. එතනේ පුද්ගලයා තුළ ආශ්‍රව තවදුරට වැඩෙන් පටන්ගන්නවා. ඒවගේම වැදගත්මදේ තමයි මේ කවර හිත පරිසංකරගත්තත් වැඩක්නෑ හිත වැඩීමෙන් දුරකරන්න වඕ ප්‍රබල ආශත්‍රව කොට්ටාසයක් තිේරෝ. ඒකට අපි කෙනෝ භාවනා පාහ තබ්බං කියලා. එතුට හිත වැඩීමේ ක්‍රියාවලියයටට අපි එකතු කරගන්න අවශ්‍ය පරිමාව කොපමණද කියලා සෑම බුද්ධාශ්‍රාවකයෙකුට අවධිකමක් තියෙන්න්න ඕන කියලා භාගතු වහන්සිේ අනු දෙන වදාලා. එත බුදුරජාණන් වහන්සගේ මූලික බුද්ධ දේශනාව අපට තේරුම් කරන මූලික බුද්ධ දේශනාව අපට පැදිලි කරන දෙයක් තමයි එකම විදිී ආශ්්‍රව නිමේ අපේ හිත තුළ තියෙන්න්නේ. එකම විදිී ආශ්්‍රව කොට්ටාසයක් නම් අපේ හිත තුළ තියෙන්නේ අපට පුළුවන් විවිධාකාර ක්‍රමවේදවලට යන්නැතු එකම ක්‍රමයකට අපේ හිතනිවා ගැනීමි ක්‍රියාවලියට එකතුවෙන්න මුට ැරිවෙලාතියෙන මේ ආශ්‍රවල ස්ොභාවය විවිධයි පින්වත්නී. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එකට නිශ්චිත ක්‍රමයක් අපට පැහැදිලි කළේ නෑ ඒ ඒ පුද්ගලයාගේ හිතේ පවතින ස්වභාවේ තේරුන් අරගෙන එයාට බුදුරජාණන් වහන්සේ අනුසාසනා කළා. එක පොදුවේ ගත්තොත් අරසීල සමාධී ප්‍රඥ්ඥාව. සමහර තැන්වල්දි සීලෙන් කරගත යුතුදේ අඩුවෙන් තියෙන්න්න පුළුවන් ත් අයට සීලයෙන් කර ගත යුතුදේ වැඩීන් තියෙන පුළුවන්. තීනිමාණි භික්කවේ කස්සකස්ස ගහපතිස්ස පුබ්බෙ කරණී යාති බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පින්නත් මහනිෙන ගොවියෙක් පලවිනිීෙන්ම කරන්නෝට කටයුතු තුනක් තියෙනවා පුබ්බේ කරණීයාති පූරුවෙන් පළමුුවෙන් කරන්න්ඩුවන වැඩටිකක් තියනවා කතමාන ති මොනවදේවා භික්වේ කස්සකෝ ගහපති පටික්කච්චේව කෙත්තං සුකට්ටං කරෝති සුමති කතන් එත්ත මතිසද්දෝ කට්ටේ කෙත්තස්ස සමීකරන සාධනී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අප පින්නොත් මහනින් ගොවියෙක් පලවිනිෙන්ම කුඹුර මනාකොට හා ඕන ඒ වගේ මනාකොට ඒ කුඹට සමරෝන සමරෝන වතුර යොදා පලවිණින් හාලා සම කරලා බීජවපුරන්් ෝන ඒ බීජත් තාවටි කියට වපුරලා හරින්නේ නෑ ඒ බීජ වපුරණ කෙන සුදුසු කල්්‍යල් බලලා බීජ වපුරන්් ෝන ඒ විතරකුත් මදි සමකරලා සුදුසු කාලෙ බල බීජ වැැපුරවා කියල යට හොඳ අසන්නක් ගන්න බෑ. සුදුසු කාලේ වතුර බඳින් ඕන සුදුසු කාල්ට වතුර ආරින් දෝනය වතුර බඳින්නත් ඕන වතුර පිරුුණට පසු වතුර අරින්නත් ඕන මේක තමයි ගොවිියෙක් විසි මූලික වශයෙන් කළ යුතු තත්ත්වය. ඉතා මිහලා අස්සන්නක් ගන්න දක්ෂ ගොවියෙක් විසින් මේ කාරණා තුන පැන්ිබඳ අවධිකමක් හදාගන්න කිතාම වැදගත්. ඒව මේකෝ භික්කවේ තීනිමානි බික්කුස්ස පුබ්බේ කරණයානි අන්න ඒවගේ පින්වත් මහනෙන මූලිකසය ිසයම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයක් පළවෙෙනයෙන්ම කරන්න ඕන කෘතියන් කීපයක් තියෙනවා. ඒව මේකෝ භික්කවේ තීනිමානි බික්කුස්ස කරණනියා ති භික්ෂුවකුත් මූලික වසය කියන්නේ මෙතන භික්‍ෂුව කියල යැන මේ ධර්මයක් දෙවුණු කරගන යන කෙනත් මූලික වසයෙන් කාරණ කහිපයක් ගැන අවධකමක් සකස් කර ගැඩ ඕනු. කතමානිි තීනි මොනෝ අදේ කාරණාතුන. අදිසීල සික්කා සමාදානං, අධි චිත්ත සික්කා සමාදානං, අධි පඤ්ඥා සික්ක සමාදාානං, ඉමානිිකෝ භික්කවේ තීනිි බික්කුස් පුබ්බේ. යාති පින්නත් මහනිනි ගොවියෙක් පලවිලීෙන්ම කුඹුර හාල සමකරනවා වගේ භික්‍ෂුවත් පලවෙනියෙන්ම වැඩතුනක් කරන්නඩ ඕන මොන අදී අදි සීල ශික්ෂා සමාධානය ිකතු වෙන්න ඕන ඊළඟට අද චිත්ත ශික්‍ෂා සමාධානය ටිකතු වෙන්න ඕන අද පඥ්ඥා ශික්ෂා සමාධානය ටිකතු වෙන්න ඕන අදි සීලයත් අදි චිත්තය අධි ප්‍රඥාවත් කියන අවස්ථාතුනම බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකය කොඩ නඟා ගන්්ඩෝන ඒවගේම බුදුරජාණන් වහන්සේ මතක් කරනවා තස්මාතීය භික්කවේ ඒවන් සික්කි තබ්බං මේ විදියට අතික්මෙන්් ඕන තිබ්බෝ නෝ චන්දෝ භවිස්සති අදිශීල සික්කා සමාධානී එතකුණ මේ වැඩතුන පළවිනිීෙන්ම කරන ගොවික් මූලික සික්‍ෂණයකට න වගේ බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයත් මූලික චන්දයක් හදාගෙන කැමැත්තක් හදාගන අදිසීල සිික්‍ෂා සමාධානයට එකතුවෙලුවන්. මෙතන අදිසීල සිික්‍ෂා සමාධානයේ කියන්නේ වෙනමකක් අත්නෙමයි අර මුලින්ම අපිකයාාපු මේ කතාව තේරුම් ගැනීම මේ කියන්නේ බුදුරජාණන්සකි භ ශසනීන්න බුදුරජාණන්සගේ ශ්‍රාවකය ක්‍රමාණුකූලව, අධසීල අධිචිත්ත අධිපං්ඥාකයෙන් ස්වභාවේ ක්‍රමාණුකූලෝ දියුණු කරගන්න ඕන. ඒ ක්‍රමාණුකූලව ඒ අත්ත්වයන් දියුණු කරගන්න බුදුරජාණන්සගේ ශ්‍රාවකයා විසින් මේක තමයි මාර්ගය ලෝකයේ ශස්වත හෝ අසාස්වත හෝ දෘෂ්ටිවලට අහුවෙලා ලෝකයේ අත්දැකීම ආත්මසාරයෙන් නිත්‍යසාරයෙන් සුකසාරෙන් දැඩිව ගැනීම බොහොම නුසුදුසුතත්වයක් දගලයා තුළ ගොඩනැගෙන දෘෂ්ටිගතවීම ස්වභාවයක් කියලා තේරුම් අරගන මේකට අදාල නිශ්චිත මූලික වැඩපිළිවෙල තේරුම් ගන්නවා ය තේරුම් ගැනීම තුළම අර දස්සනනා පහ තබ්බන් කියන්න ස්භාවේ අර්ථය මෙතනින් සම්පූර්ණ වෙනවා. ඊළඟට සබාස සූත්‍රයෙන් පැහැදිලි කළේ දෙවනට සංවරා පහ තබ්බන් කියලන්නේ එතු ඉන්ද්‍රී සංවරින් සංවර ව වන් කියලෙ එතකොට ඒ පුද්ගලයා විසින් කළ යුතු දේපේනොම් තම මේ පවතින තත්ත්ේම ක ෙබඳු ආකාරදි කියලා දර්ශනය කරගන්න. ඒවාගේම දර්ශනය වෙනවා විතරක් නෙමෙ පින්වත්නී මේ තත්ත්වයේ පිළිබඳ ප්‍රාමාණික නුවනක්හදාගන්න. මේ තත්වයන් පිළිබඳ ප්‍රාමාණක නුවනක් කදාගන්නවා. එතුට ප්‍රාමාණික නුවනක් කදාගත්තර පස ලෝකයේ පටිච්ච සමුපපන්නව ඒ ශ්‍රාවකයාට පේන්ඩ පටන්ගන්නවා. එදර ඒ පටිච්ච සමුපන්නව ලෝකයේ පේනකොට ඒ ශ්‍රාවකයායට හේතු පලවසයෙන් ඒ ශ්‍රාවක ඇයට යම් විමසීමක් හදාගන්නකොට, ඒ හේතු පල වසයෙන් විමසන පුද්ගලයට ලෝකයේ විනිවිධ යන ආකාරයට පේන්න් පටන්ගන්නට ආත්මසාරයක් නිත්‍යසාරයක් සුකසාරයක් පේෙන් නෑ මේවා හේතුූන් නිසා හටගත්ත දෙයක් බව දකිනකොට දැඩිව ලෝකයේ ගැනීමකුත් අත්්දකින්ට ලැබින්නේ. එමනම් අපට වෙලාතියෙන්නේ ලෝකයේ පටිච්ච සමුපන විමසාගණඩ බැරිවීමයි. ලක පටිච්ච සමුපණ විමසාගන්න පුළුවන් උනානං. ඒ පටිච්ච සමුපණ විමස ගැනීම තමයි ලෝකේ මූලිකවස්සයෙන් බුදුරජන්සක ශ්‍රාවකයෙක් තේරුන්ගතයුතුති හයට කොහොමද ගොවිියෙක් කුඹුර මනාකොට හාලා බීජ වපුරලා සුදුසු කාලේ වතුර බැඳලා. සුදුසු කාලේ වතුර ඇරලා. ගො කුඹර සීසෑමය කළයුතුදේ. ඉතාම හොඳින් අවබෝධ කරගෙන, උඹුර වැඩට බහිනවා වගේ මූලික වස්සයෙන් බුදුරජාණන් වහන්සේගේ ත්‍රාවකයා විසි මේ තත්වයේ දසනා පහත දර්ශනයම් ප්‍රාණය කරගන්න ඕන මූලිකාශත්‍රව ස්වභාවයක්ත නැතර මේ දර්ශනයම් ප්‍රහණීවීම තුළම පුද්ගලයාට වශ්‍යනං සෝතාපන් වන්න පුළුවන්.නමුත් අද වෙලාතියන මේක දර්ශනයවීම පිණිස මනිසුන්ට සිහිකල්පනාවක් නැතිකමයි. සිහිකල්පනාවක් නැතු අවධකමක් නැතුව පුද්ගලයා තුළ යම් අනාතභාවයකට ජීවිතේ ගොඩ නැගිලතියනු. කොට බදුරජාන්සගේ ශ්‍රාවකයා විසින් පලවෙනෙන්ම තීනිමානි භික්කවේ පුබ්බේ කරණයාාති මූලික වසියෙන් අවබෝධය කර යනවන අධිසීල සිික්ෂා සමාධානයට එකතු වෙනවා එතුර අධසීල සිික්‍ෂා සමාධානය කියල කියන්නේ සිල්පද කැලැල්වීම මූලික ස්වභාවේ වෙච්ච කාමච්ඡන්දේ වැනි ස්වභාාවයන්ට මූලික වස්සයෙන් විකල්පයෝදන ඒ කාමච් චන්දය වැනි මේ පුද්ල ඇතුළ පවද් නි සක්කා දිටිය වැනි අවදීන්ට මූලි වසයෙන් විකල් පයෝදනවා. එතකොට ඇසකණ නාසේ දිවකායි මනස පිළිබඳ ආත්මීය දමනඒකට එකතු වෙනවා. ඇස පදනම් කරගෙන නිමිති අනු නිමිති අරගන ඒවා නිසා චේතනා පහල කරගන ඒවා කෙරෙහි චන්දරාගයක් ඇති නොවීම පිණිස යාගේ ආධ්‍යාත්මය ගොඩ නඟා ගන්නවා. අධිසීල සිික්ෂා සමාධානය මූලි කාර්තය එයයි එකතමයි මූලි කාර්ථය. එතුට මූලි අර්ථයට එකතුවෙච්ච ශ්‍රාවකයක් කොහොමද ලෝකය අදකින්නේ ඒ පුද්ගලයා විසින් ලෝකයේ අත්දකින්නේ පින්වත්න අදිසීල සිික්‍ෂා සමාධානයට මූලික වසයෙන් එකතු වෙන්නේ වෙන කවර දෙයක් නිසාවත් නෙමෙයි ඒ පුද්ගලයා විසින් මූලික වසයෙන් ඒ තත්ත්වයට මූලික වසයන්ගේ ස්වභාවයට මූලික වසයගේ ඒ ක්‍රමවේදයට එයා තුළ එකඟතාවයක් කැමැත්තක් උනන්දුවක් ඇතිවෙන්නේ ඒ ශ්‍රාවකයා බසින් සෑම වෙලාවකම විමර්ශණයකට එකතු වෙනවා මොකක්ද මේ තත්වේ කොහොමද සකස්වෙන්නේ කියනෙ පිළිබඳ. අවධිකමක් තින අර සභාස උතුර සූත්‍රයේ දස්සනනාපහ තබන් කිවගේ දෙවනිට එකකිව සංවරාපහ තබන් ඒකම තමයි මෙතන කියන්නේ අදිශීල සික්කා සමාදානං තිබ්බෝ නෝ චන්දෝ භවිස්තති අදිශීල සික්කා සමාදාානං ඒ පුද්ගලයා තුළ බලවත් චන්දයක්හදාගන්න ඕන අධශීල සික්ෂා සමාධානකට එතකොට තමයි තමා තුළට පින්වත්නී සම්පූරණයම උපක් ලේස ගැලීමේ උදවේගේ අඩුවෙන්ට පටන්ගන්නේ. අපි නිරතුරුව උපක්ලේසයන්ගේ බැටකන හිතක් අපට තියෙන්නේ. එතුර උපක්ලේසයෙන් බැඩ් උපක්ලේසවලින් බැටකන හිතක් උපක්ලේසවලින් කොහොමද මුදවාගන්නේ කියන එක පිළිබඳ අපට නිශ්චි අදහසක් නෑ. එතුර උපක්ලේස මූලික වසයෙන් ගලන්නේ මේ ආයතනික ලෝකයේ හරහන් නිසා හැම වෙලාවකම අපි ඉන්ද්‍රීිය සංවරයක් අධශීල සිික්‍ෂා සමාධානයට එකතු වෙන එක, ඒකයි චරණ ධර්මවල මූලික වසයෙන් කියන්නේ මූලික වසයෙන් චරණධර්මවල පසලොස් චරණ ධර්ම තියෙනවානි ඒවා චර්්‍යයාත්මක ගොඩනනාාගත්තේ නැතුව අවබෝධය කර එකතුෙන්ට බෑක කියල භාගතුනාසිම වදාලනි. එතුට පසලොස් චරණ ධර්මවලින් අප ශක්තිමත්ව ුතු ඉටිකෙන්ට එක අධසීල සික්ෂා සමාධානයට යිති මූලික ලක්‍ෂණ කීපයක් ඒකෙ තියෙනවා එක පලවිනික බුදුරජාණන් වහන්සේ අප අනුදන වදාරන්නේ පලවිනි කාරණය තමයි. ඒ ඒ බුද්ධශ්්‍රාවකයා විසින් භාග්‍ය උතුනාසි වදා විට ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවර වී යුතුයි එතවට ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවර වුණට මදී ඒ පුද්ගලයා විසින් ඉන්ද්‍රී සංවරයටකතුයේ යුතුයි ඔන්න ඒ දෙක තමයි මූලික වසේ පලවිෙනයෙන් පැහැදිලි කරන්නේ ප්‍රාතිමෝක්ෂ සංවරය සහ ඉන්ද්‍රිය සංවරය. මෙන මේ දෙකත් එක්ක තව ඔය ආහරෙ පටික්කූල සංඥාවගේ දෙවල් තව පැදිලි කරනවා. බෝජනීමත් අනයුතාව ය මේවත් පැදිලි කරනවා මේ සීලේට අයිති මූලික ලක්ෂණයන් හැටියට. හැබැයි බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා. මේ පැහැදිලි කිරීමම්වලින් ඉතාම හොඳින් අපට තේරෙනවා. ඉතාම මැනවින් අපට පැහැදිලි වෙනවා. කුමක්ද පැහැදිලි වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අපිවොත් මහනෙනී. ඒ පුද්ගලයාගේ හිත තුළ උපක්ලේස නොගලන මට්ටමි මූලික පියවර සීලයකින් උපකාරය ගැනීමයි. ඒ සීලයකින් උපකාර ගන්නේෙ නැතු අභිධර්මය නිෙවෙයි බණනෙමෙයි ඊට වඩා වෙනත් බුදුරජාණන් වහන්සේගේ ළඟටම වෙලා බණයඇහුවත් එයාටරං අවබෝධය කන අන්නු පුළන් වික හිතන්ඩ අමාරු එතුට එයාට ප්‍රායෝගික ප්‍රතිපදාවක් විදියට අදිසීල සිික්ෂා සමාධානය තිබිය යුතුයි. එතු අධසීල සික්ෂා සමාධානය උපකාරය ගන්නේ ඇයි. ඒකේ උපකාරය ගන්නත් උපක්ලේසියන්ගේ නොගැලීම පිණිසයි උපක් ලේයන් අප හිතට ගලනවාන උපක්ලේස ගලන් නැතිකට නිර්වාණය කියන්නේ ඒකැ උපක්ලේ හිට ගලන්න නැතැ නි තුර කෙනෙක්කාහනටම ධදිසීල සික්්ෂා සමාධානය කියෙනෙකින් කොහොද. ට උපක්ලේස ගලන්න ඇතිමිල් සීලේ කියනකම කයයි වචනය සම්බන්ධ කතාවක්න ඉන්ද්‍රීයේ සම්බන්ධ කතාවක්නී කියල කෙනෙක් කියන පුළුවන් නෑ පින්වත්න්නේ. බුදුරජාණන් වහන්සේ මතක්කරපු ලස්සන සූත්‍රයක් තියනවා එක චේතනාව ගැනයිඒ දේශනවිදී භාග්‍යතුන් වහන්සේ අනු දැන වදාර ලතියෙන්නේ. එක ඉක්ති නොමඉන්න මෙහෙම සැමැත්නුවර ජේතවනාරාමීදී භාගිතු වහන්සමි දේශනාව කරන්නේ. ය භක්කවේ රූප සංචේතනාය චන්දරාගූ චිත්තස්සේ සූපක් කිලේසු පින්වොත්මහනින් රූපය මුල්කරගෙන ඇතිවන යම් කිසි චේතනාවක් තියෙනවා නම් රූපය මුල් කරගෙන චේතනාහිනං ඇතිවෙනවා රූපේ මුල් කරගෙන යම් චේතනාවක් තියෙනවා නම් ඒ චේතනාවකිරේ යම් චන්දරාගයක් තියෙනවානම් යෝ බික්කවේ රූප සංචේතනාය චන්දරාගු රප සංචේතනාව පිළිබඳ ර සංචේතනාව පිළිබඳ රූපය මුල්කරගෙන ඇතිවෙන චේතනාවන් කෙරෙයි චම්චේතනායි භික්කවේ චන්දරාගෝ චිත් අස්සේස උපක් ලේසෝ පින්නත් මහනින් රූපය මුල් කරගෙන ඇතිවන චේතනාව කෙරෙහි යම් චන්දරාගයක් තියෙනවා නම්ක තමයි මහනිනී හිතේ උපක්කි ලේසය කියල කියන්නේ එක තමයි හිතේ උපක් ලේසය කියල කියන්නේ සබ්ද සංචේතනායි භික්කවේ චන්දරාගෝ චිත් අස්සේ සෝූපක් කිලෙසු ම සියලු ඉන්ද්‍රියන්ට මේ කතාව කිය නවා. භාග්‍යතු වහන්සේ සියලුම ඉන්ද්‍රියන් සම්බන්ධ කරල මේ කතාව කියනු. එම නම් පින්වත්න මේ ඉන්ද්‍රිය ලෝකයේ පදනම් කරගන මේ ඉන්ද්‍රිය අත්දැකීම හේතු කරගන. රූප සංචේතනයි චන්දරාග, බ්ද සංචේතනනා, චන්දරාග, ගන්ධ සංචේතනා, චන්දරාගෝ, රන්ස සංචේතනායි චන්දරාගෝ මයාාදී වසයෙන් කියලකෙනවා. චිත්තත් සේසෝ උපක්කිලේසෝ රූපය මුල්කරගෙන ඇතිවෙන චේතනාව කරේ යම් චන්දරාගයක් තියෙනවා නම් මේක තමයි හිතේ උපක් ලේසය කියල කියන්නේ. මේකට තමයි හිතේ උපක් පලේසය කියල කියන්නේ. බෙන මොකක්වත්නෙමේ. ඒමනං අපි තේරුම් ගත යුතුයි කත්මේ තත්ත්ය මොකක්ද. අප තේරුම් ගත යුතුයි. සන්දරාගේ තියෙනවනං ඒ චන්දරාගේ තියන තත්වයට තමයි හිතේ උපක් ලෙසේ කියල කියන්නේ කවරක් පිළිබඳවද. රූප සංචේතනාව පිළිබඳව. සබ්ද සංචේතනාව පිළිබඳ. ගන්ධ සංචේතනාව පිළිබඳ. මන්න මේ චේතනා එහනම් රූප සංචේතනාව කියන ස්වභභාවය ඇතිවෙන්නේ නිකම්මනනි මකද හේතු පල වසයෙන් විමසන ශ්‍රාවකයකු තුොළ තමයි. දෘෂ්ටියය සම්මාධිට්්‍යිය උපදින්නේ එතකො සමාධිට්ටිය විමසන ශ්‍රාවකයෙක් දන්නවා රූප සංචේතනාව කියන එක ඉබේ සකස්වච් එකක් නම ඉබේ ඉබේ පහළ වෙච්ච එකක් නමි රූප සංචේතනාව කියන එක ඉබේම පහළ වනා නිමි එක හේතු පල සහිතව තම තමන්ගේ චිත්ත සන්තානවල ගොඩනගිච්ච එකක් එතකොට රූප සංචේතනාව කියන ස්වභභාවේ ගොඩනගෙන්න්නේ කෙබඳු ආකාරයෙන්ද කියලා අපිට පින්නත්නී බොහොම ඉහල විමර්ෂණයක් තිබිය යුතුයි. කොහොමද රූප සංචේතනාව ගොඩ නැගෙන ඇත්තටම රූප සංචේතනාව ගොඩ නගෙන වන්න මෙහෙමයි. අභ්‍යන්තර ආයතනය තියෙන්න්නත් ඕන ගෝචර රූපය තියෙන්න්නත් ඕන එකට විඤ්ඥාණ එකතු වෙන්නත් ඕන අභ්‍යන්තර ආයතනය තියෙන්න්නත් ඕන උදාහරණයක් විදිරි ඇස ගෝචර රූපය තියෙන්න්නත් ඕන රූපය ට පස්සේ දෙට එකතුෙන් ඕනමකද විඤ්ානය චක්කු විඤ්ානය ඔය තුන සමානයිමකදද ස්පර්ශය ඔය තුන සමානයි ස්පර්ශයේ එට ස්පර්ශය නිසා ස්පර්ශය නිසා වේදනාව පස්ස පච්චය අවේදනා ස්පර්ශය නිසා විඳීම් හටගන්නවා එතකට විඳීම් හටගන්නකොට විඳීම් කියද සුකවේදනා දුක්කවේදනා අදුක්කම සුකවේදනා අදුක්කම සුක වේදනා. ඊට පස්සේ වේදනාව නිසාමනොවද සං්ඥා පහල වෙනවා රූප සං්ඥා සබ්ද සං්ඥාති සං්ඥා පහල වෙනවා ඒ සංඥාපහල වඋනාම කදද වෙන්නේ යම් සංජානාතිතන් විතක්කයේති විතර්ක කරනවා සංජානනයේ නිසාමී පුද්ගලයා තුළ විතර්කහට ගන්නවා. එතකොට විතර්කයේ නිසාමකදද වෙන්නේ දැන් අපි කියනවා විතර්කයේ නිසාම ඒ පුද්ගලයා තුළ විතර්ක ගොඩ නැගෙනකොට එයා ප්‍රපංච කරණය එකට එකතුවෙනෝ ප්‍රපංච කරනෝ එතකොට ඒ ප්‍රපංච කරනයේ දී ඒ පුද්ගලයා ප්‍රපංචර කරන අතීත අනාගත වර්තමානවස්සේ දැන් අපට පැහැදිලිුව පේනවා විතර්කයේ නිසා පුද්ගලයා තුළ ප්‍රපංච හටගන්නවා කියලා තු ප්‍රපංච කරණය ස්වභාවය තමයි අතීතයටද අනාගතයටද ප්‍රපංච කරණයකට යොමු වෙනවා. එතුට අතීත තත්ත්වයන් පිළිබඳව අතීත සංකාර අනුව හිත දුවනවා එක ප්‍රපංච කරනයේ ස්වභාවයක් අනාගත සංස්කාර මවනවා වර්තමානත් දැකීම පදනම් කරගෙන ඒවගේම තමයි ඒ ප්‍රපංච කරණේ මූලික ස්වභාවයක් තමයි අභිනම්දනය කරනවා අිනන්දනයකයෙන් අභි නන්දනය කැනයා සතුටින් පිළිගන්නවා ඇහින් දැකපු ලෝකෙස් සතුටින් පිළි ගන්නවා ඊළඟට අභිවදනය කරනවාර් වරණනා කරනවා ගුණ කියනවා නොයකුත් විදියට වචනය පාවිච්චි කරලා ඒස්වභාවය තුළ ප්‍රපංච කරනයකට හ වෙනවා ඔබට මතකඇතිවයි අජ්‍යෝසාය තිට්ටති කියලා අජ්‍යෝසායේ තිට්ටති කියලා කියන්නේ ඒකට තදින් බැස ගැනීම ලත්වෙනවා එයින් තොර ලෝකයක් නැති බවට. එනම් ඔබට රූපය සම්බන්ධ තදින් බැසගැනීමක් එයට බරපතල ඕමනාවක් ඕනෑකමක් තදින් ඒක අල්ලා ගැනීමක් ඔබ තුළ මතු වෙනවානං මතුවීම මතුවෙලා තිය ප්‍රපංචකරණයේ නිසා. එතොට ඒ ප්‍රපංචකරණයේ නිසාම ඒ පුද්ගලයා තුළ ඇස සම්බන්ධව නැවත නැවත ප්‍රපංචකරණය පදනම් කරගෙන, අනුස්සය මට්ටමින් ක්‍රියාත්මක වෙනවා.ඒඇන්නේ ආකාර හතහින් යුතු කෙලෙස් අනුසයක් ඇති වෙන. රාගාණුසයේ පටිගානුසය මානානුසය විචිකිච්චානුසේ, බවරාගානුස, දිට්ටි අනුසේ, අවිද්‍යානුසය කියලා. එත මේ අනුස්සේට අනුග්‍රහය ලබාදුන්නේ ස්පර්ශය. එත ස්පර්ශය කියකි වේ අභ්‍යන්තරායතනයි ගෝචරූපයයි විඤ්ඥාණයයි. එතට මේ තුන නිකම් ඇති වෙලා ඇතිවෙලා ගියා නෙමෙයි. ඉස්පර්ශය නිසා විඳීමත් විඳීම නිසා සංඥාවත් සංඥාව නිසා විතර්කයත් විතර්කයේ නිසා පින්වත්නී ප්‍රපංච කරණයකුත් සිද්ධ වුණ එතකොට මේ විදිහයට ප්‍රපංච කරණයේ සිද් වෙලා නැවතුන්නේෑ ප්‍රපංච කරණේ නිසාම අනුසය ඇති වුණා එතකොටේ අනුසය මට්ටම තුළ අවදි තුනක්තියෙනවා අනුසේ මට්ටම තුළ අනස සම්පූර්ණයෙන් ආකමේ සත්තාකාරය අනුසය මට්ටම තුළ ඒ අනුසේ මට්ටම මේ ක්‍රියාත්මකවීම නිසා ඒ උස්සේම අනුසේ ඇතුළු අවධ තුනකට එයාගේ ප්‍රායෝගික භාවිතයට එකතුේවා. එකක් තමයි අනුස්සය. අනිත්්‍ය එක තමයි පරිියුට්ටාන අනිත් එක තමයි වීතික්කම කියලා කියන්නේ. එතකොට අනුස්සේ මට්ටමින් අපිහිතමකු ඇසින් දැක්ක රූපය නිසා රාගානුසේ ඇති වුණා නං. දැම් මෙතන අනුසය කියල මෙතන පැහැදිලි කරන්නේ. පින්නත්නි රාගදේශමෝහ සිත තුළ නිදා සිටින අවස්ථාව. කිහිත තුළ තියෙනවා එවන් නිදාගනින්නෝ වගේ පවතින්නේ. හරියට අලුයට ගින්දර තියෙනවා වගේ අනුසේ මට්ටමින් ක්‍රියාත්මක වෙන්නේ. මේක බොම ප්‍රඥාගෝචර ශ්‍රාවකයෙකවි දිට මේක තේරුම් අරග බුදුරජාන් වහන්සේ සබභාසෝ සූත්‍රය පැහැදිලි කලාගේ බොහෝම දර්ශනයෙන් ප්‍රහණය කරන්න වන තත්ත්ය ප්‍රඥාගෝචර ශ්‍රාවකයෙකුට හැර මේ තත්තය පෙන්වත් සාමානිකෙනෙකුට තේරුම් ගන්න පුළුවන්කමක් නෑ. එක අනුසේ පවතින බුදුරජාණන් වහන්සේ අපට ප්‍රඥාවන මැති ඇහැ ලබාදුන්න නිසා අප මේ කතාව තේරෙනවා. රඥාව කිය ඇහැ බදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් අපට ලැබුන් නැත්තම් පින්වත්න මේ තත්වය අපට තේරුම්ගණ්ඩ පුළුවන්කමක් නෑ. මේ තත්ත්වය අපට හඳුනාගණ්ඩ පුළුවන්කමක් නෑ. එහමනම් තමා තුළ ගොඩනැගෙන අනුසේ මට්ට මේ ස්වභාවේ අපි ඉතාම මැනවින් බොහෝම පැහැදිලිව තේරුන් ගත යුතුයි. එතුරින් අනුසේ මට්ට මේ පවතින ක්ලේස ධර්මයන් අපි තුළ පවතින්නේ, න්නත්න්නේ හයට අලුයට ගින්දර තියෙනවා වගේ. වෙති මේක සාමාන්‍ය කෙනෙකොට තේරම් ගන්ඩ අමාරුයි හයට බැහෙම් බලලා තේරුම්ගන්නඩ අමාරුයි. මොකද මේ අනුසේ මට්ටමත් නිකම් ගඩ නෙගුණ ෙමයි පින්වත්න්නේ අභ්‍යන්ත රායතනද ගෝචර රූපද විඤ්ඥානේද මේතුන එකතු ස්පර්සයේද වේදනාවදඉට සංඥාවද සංජානත තන් විතක්කේද විතර්කයේ ද විතක්කේදති තම් පංචේද විතර්කය නිසා ප්‍රපංචේද ප්‍රපංච කරනේ නිසා තමන්ගේ හිත තුළ නැවත නැවත පෝෂණයවෙච්ච ස්භාවයක්. එතකට අනුසේ මක්ටම මේ පවතින්න ස්වභාවේ නිසාම එක දියුණු අවස්ථාවක්ති නො පරිියුට්ඨාන මට්ටම කියලා. ඒ ඇුව මේ දැම්ම අපේ හිත තුළ පවතින කලේස ධර්මයන් ප්‍රායෝගික තලයට ක්‍රමාණුකූලව එන විදිහයි මේ කියන්නේ. පරිවුට්ටාන කියල කියන්නේ කලේසයන්ගේ අවදිව නවස්ථාව, කලේස ධර්මය අවදිව නවස්ථාව. එතකොට දැන් උදාහරණයක් ඇද අපි මෙහම හිතමකු මදුරුවයෙකින් කනාසල ගැවසිෙන් අවස්ථාව. එතකොට මදුරුවෙක් කනතු ඉතාම සියුම් හඬක් නංවාගෙන, කැරකෙනකොට තමන්ගේ හිත තුළ ක්‍රෝධ සහිත බවක් නුරුස්සනාගතියක් දේශයක් වගේ තත්ත්වයක් ඇති වෙනවා එතකොට අර මේ තත්ත්වේ ඉතාම සමාහිත සිතකින් මේ තත්වේ තේරුම් අරගඩන දුරු කරන්න ලොන් මේ පරිවුට්ටා යැන මූලික මූලික අනුසේ මට්ටම ප්‍රඥාවෙන් දුරු කරන්න ඕන ඒ වගේ ඒ අරිුත්්තාාන මට්ටම සමාධයෙන් දිුදුරු කරන්නඩුව නැත්තන් සමාධිය නැත්තන් ඒ ඒ තත්තේ තේරුගන්න බෑ. ඊළඟට ඒකේ ඕලාරික මට්ටමට එ එතවුණන ඕලාරික මට්ටමට ආවි නිකම්ම නිමේ මොකක් නිසාධහිතේ අනුසේ තියයට නිසා. ඒ ඕලාරික මට්ටමට විතරක් අපි විපිලියම් යොදයෝද ඕලාරික මට්ටමට විතනක් විකල්ප කරලා හරියන්න නැහැ. ඕලාරික මට්ටමේ මේ ප්‍රායෝගික තලේ ක්‍රියාත්මක වීම වීතික්කම් මට්ටම කියලා අපි කියන්නේ. ඒ න ක්ලේසර් ධරමයන් ක්‍රියාත්මක වන අවස්ථාව දැන් අපි ව මදුරෙ කනළඟ කැරකෙනවා යම්කිසි හඬක් නංවා ගෙන කියලා. එතකොට එහෙම මදුරුවේ කැනකෙනකොට මදුරුවාට ගසා මැරීමේ අවස්ථාව. මදුරුවේ කනළංඟ කැරකෙනෙකොට අර ක්‍රෝධය නුරුස්සනා ගතිය දේශය ක්‍රමාණුකූල තමාතුන ඇතිවන්න පටන්ගන්නවා. එතකොට ඒ ක්‍රමාණුකූල ඒ තත්ත්ේ ඇතිවෙන කොට ඒ ඇතිවීම නිසාම කලේසධර්මයන් ක්‍රියාත්මකවන අවස්ථාවක්නවා ප්‍රාෝගි තලේයට නක්ලේ ධර්මය තො ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක වන අවස්ථාවේ තමයි මඳරවාට ගහල මරන්ඩහිතන්නේ. මෙන්න මේ අවස්ථාව තමයි වීතික්කම අවස්ථාවක කියයන මේක සීලයෙන් නැති කරගන්න ඩෝනි එක. හැබැයි වීතික්කම අවස්ථාවත ක්ෂණකව විකල්පයොදල හරියන්න නැහැ. හේතුව තමයි මේකේ පරිියුට්ටාන අවධියකතුන් ඊට පෙර අනුසේ මට්ටමේ ක්‍රියාත්මකවම කඋත්තිබුණා මේ අනුසේ මට්ටමින් ක්‍රියාත්මක වන ස්වභභාවය ප්‍රපංච කරණය නිසා, නවත නවත ගොඩන ගි්ච භාවයක් තුො ප්‍රපංචරනය විතාර්කයේ නිසාත් විතර්කයේ සංඥාව නිසා සංඥාව වේදනාව නිසාත් වේදනාව ස්පර්ශයේ නිසාත් ස් පර්සය කියන්නේ අභ්‍යන්ත රාතනයි ගෝචරූපය විඥාය තුන එකව නිසාත් ඇතිවෙච්ච ක්‍රියාවලිය. එබ්දැම් මෙතන බදුරජාණන් වහන්සේ අපට හැම වෙලාවකම අවධාරණය කොට පැහැදිලි කරනවා ඒ ඒ පුද්ගලයා විසින් අධිසීල සික්ෂා සමාධානයට මූලිකව එකතු යුත්තු. ඒ පින්වත්න ඒ මූලිකව එකතුවිය යුත්තේ ඒ පුද්ගලයා විසින් අ වීතික්කව මට්ටමේ ලේස ධර්මයන් ඇතිවීමේ ස්වභභාවේ වලකා ගැනීමටයි. හැබැයි වීතික්කම මට්ටමේද ක්ලේසියන් ඇතිවෙන්නේ ඇයි කියලා හොයාගෙන යනකොට පුද්ගලයට තේරෙනවාම බුදුරජාන්න්සිය අපට තේරුම් කරලා පැහැදිලි කලාා ඒ හිත තුළ අනුස්සය ධර්මයන්ගේ පැවැත්මයි වීතික මට්ටමින් පැවැවතින් හේතු අනුසේ පවතිනකොට තමයි වීතිික්කම මට්ටමත් පරියුට්ටාන මට්ටමත් දෙකම ඇතිවෙන්නේ. නමුත් වීතික්කම මට්ටමේදී උදව් අපි ගන්නවා සීලයකින්. ඒකයි මෙතන පැහැදිලි කළේ කුඹුරුව මූලික වසයෙන්ම ඒව මේවකෝ භික්කවය තීරිමාණ බික්කුස්ස පුබ්බේ කරණයාති පින්වත් මහනිනි. ගොවිියෙක් විසින් මූලික වසින් කළ යුතු දෙයක්ති නොමොකක්ද අදිසීල සික්කා සමාදාානං මොනවාදේ කාරණා තුළ. අධසීල සිික්‍ෂා සමාධානයට එකතු වෙන. එක තමයි ඒශ්‍රාවකයක් මූලික වශයෙන් කළ යුතු තත්තේ. මොකක්ද අදිසීල සිික්‍ෂා සමාධානයට එකතුවෙන එක. එතකොට අදිසීල සිික්‍ෂා සමාධානයට එකතු වුණට පස්සේ, අධසල්ල සික්ෂා සමාධානයට එකතුවෙච්ච තැනක එයාට පුළුවන් අර වීතික්කම මට්ටමී පවතින කලේෂ ධර්මයන් පිළිබඳ යම් සි කළමනා කරන එකට එකතුවෙන්. දැන් කෙලෙස්් ධර්මයන් කියල කියන්නේ වෙන කවරක්වත් නෙමේ දැන් අපිස්සල්ල මතක් කලා යෝ භික්කවේ රූප සංචේතනා චන්දරාගෝ චිත්තස්සේසෝ උපක් කි ලේසෝ. පින්වත් මහනිනි රෝපය මුල් කරගෙන ඇතිවන චේතනාවකිරරි යම් චන්දරාගයක් තිය නොන එක තමයි උපක් ලේසය කියල කියන්නේ. එතකොට චේතනාව පහලවීමට චන්දරාගයක් ඇතිවුුණේ චේතනා පහලවනි කුමක් නිසාද. චේතනා පහලවනිේ ඉබේම නිමි. චේතනා පහල වනේ පින්වත්නී අභ්‍යන්තර ආයතනත් ගෝචරරූපයත් විඤඥානයක් තුනේ එකතුුවෙන් ස්පර්ශයෙන්. ස්පර්ශයේ නිසා විඳීම් හටගන සංඥාව පහළ වෙලා විතර්ක කරලා විතර්කයේ මත ප්‍රපංච කරණයකට පුද්ගලය ගොඩනැගිලයි මේ ආකාර හත්තකින් යුතු අනුසේ ධර්මයන් හිත තුළ වැඩුනි අනුසේ මට්ටමත් අනුසයේ මට්ටමි අවදීන් තුනක් අනුසේ පවතිනවා ඒක පරිියුට්ටහන මට්ටම පවතිනවා වීතික්කම මටම පවතිනෝ.තු මේ අවස්ථාතුන පවතිනවනං මේ අවස්ථාතු දුන්න සම්පූර්ණයෙන්ම දුරුකරගත්ත තැනක නිකෙලෙස් භාවයි මතුවෙන්නේ. උපක්ලේෂ සහිත භාවයක් මතුවෙන්නේ නෑ උපක්ලේශවලින් නිහස් වුනු සිතක් මතු වෙන්නේ. එකට මූලික වසයෙන් වීතික්කව මට්ටමී පවතින දැන් අර මදුරුවයි කනළඟ කැරකෙනකටේ මදුරුවාට ගසා මැරීම එකැන ප්‍රායෝගි තලේට මදුරුවා කනළඟ කැනකීම නිසා පහරක් එෙල්ලකොට මදුරුවාව ගහත්තනය කිරිී මදුරවා මරාදැමීම පායෝගික තලේටන ඒ ස්ොභහාවයට සික්ෂණය තමයි මූලික වසින් උද් කරනව අධදිිසීල සිික්ෂා සමාධානය කියන එක පින්වත්න ඔන්න ඔතන්ට තමයි අවශ්‍ය වෙන්නේ හදිසීල සික්ෂා සමාධ වෙන්න තැනකට නෙමේ අයිතිවෙන්නේ. එතුටේ අධදිශීල සික්ෂා සමාධානය කියන්න ස්වභභාවය තුළ ගොඩ නැගෙනකොට වීතික්කම අවදයේ පවතින ලේස ධර්මයන් පිළිබඳ විශාල කලමනා කරණයකට එකතු වෙනවා. විශාල කළමනා කරණයකට එකතු වෙනවා එතකොට මේ ඊළඟට පින්නත්න්නේී ඒ බුදුරජන් වන්සේ මතක් කළ හරියට ගොවිය කුඹරු වැඩ කරන්න කලින් එකැනමේ විශාල අස්සන්නක් බලාපොරොත්තු ව ගොවියෙක් මූලික වස්සයෙන්ම එයා තුළ අවස්ථා කීපයක් පිළබඳ අවධික මක්තියෙන් ඕන කිවනි පලවිනියෙන් ම හාණ්ඩුවඕන මනාකොට සමකරන්න ඕන මෙන්න මේ වැඩේ වගේ හරියට මේසීලයෙන් කරන කෘත්තිය එතකොට ඒ ඒත් එක්කම එයා හාලා සම කරලා ඉටප්‍රසේ බීජ වපුර අණ්ඩෝඩ එතුර බීජ වපුරණ වැඩේ වගේ තමයි පින්වත්න සමාධියෙන් කරන කෘත්තිය සමා සමාධියයෙන් කරන කෘතිය තුොට බීජවපුර නොවගේ බදුජණන්සිත් මතක්කල එෙමනි ඒ මේවකෝ භික්කවේ තීනිමානි බික්කුස්ස පුබ්බේ කරණී යානි කතමානිතීනී අධසීල සික්කා සමාදානං අධිචිත්ත සික්කා සමාදාානක් ඒ පුද්ගලයා විසින් අදිිචිත්ත ශික්ෂා සමාධානයකට දෙකතු විය යුතුයි ොකදකතුව යුත්තේ අධ අදිචිත්ත ශික්ෂා සමාධානයකට අන්නඒ තමයි සමාධිය හරියට කුම්ඹරක් වගා කරන ගොවිියෙක් කුඹුරු වැඩකරන මනුස්සේෙක් සුදුසු කාලේ බීජවපුරනවා වගේ බීජවපුරනවා වගේ මනාකොට සමකරලා බිජවපුරනෝ වගේ. එතකට බීජ වපුරන්න නන් දෙ කරන්න වැඩක්තිේෙනවා ප්‍රධාන වසේ. මූලික බිහිජය වපුරාගණ්ඩ වෙනවා. ඒක තමයි සමාධියෙන් කෙරෙන්නේ. සමත වසයනුත් විදර්ශනා වසයනුතු මේ අහත්තාකාරයක අ සත්තාකාරයක පවතින අනුස්සේ දුරුකර ගැනීම මූලික බීජවපුරනෝ. බීජ වැපුරුවා කියලා මේ සම්පූරණයෙන් බීජවැැපිරීම මත්තම් විශාලාස්ශ වනක් ගන්න බෑ නමුත් බීජවපුරණයක මූලික වසිය කරගන්න ඕන. ඔබට මතක ඇති අපිකවන මේ ක්ලේෂ ධර්මයන් පරිියුට්ටාන මට්ටමට එනවා කියල පරිියුට්ටා මට්ටම කිවීමකක්ද. ක්ලේසියන් අවදිවන අවස්ථාවක් ලේසධර්මයන් තියෙනවා අලුයට ගින්දර වගේ. වතුරයට තියෙන මඩ වගේ තියෙනවා නමුත් මේවා මේවා ප්‍රායෝගික තලේට එන්න කලින් අවදිවන අවස්ථාවක් තිේරෙනවා. අලියෙට අර මදුරුවෙක් කන ළඟ කැරකෙනකොට ඒ මදුරුවා කනළඟ කැරගෙන අවස්ථාවේ කෝධය එවගේ තමාතුළ නුරුස්සණ ගතියක් දේශ සහගත ගතියක් එෙනවා. අන්න ඒ තත්ත්වයට එන අනුස්සේ පරිියුට්ටාන මට්ට මේ පවතින කලේස ධර්මයන් සමනයකරගැනිඉ පිනිස් තමයි සමාධිය දියුණු කළ යුතුවන්නේ. ඔබට හොඳටම අවධිකමක් දැනුමක් ඇති මේ අප කළ දේශනාවලින්ම, තමා තුළ සමත වසයෙන් හිත පලවෙනි දිානයට දෙවැනි දිහානයට තුන්වෙෙන දිානයට හතරවෙනි දියාානයට එකතු වෙන කොට. එක තමයි බුද්ධදේශනා බොහෝ තැන්ගල සමාධිය කියලා කියන්නේ. ඒ සමාධීයට පුද්ගල චිත්ත සන්තානය එකතු වෙන කොට පින්වත්න තමාතුළ කලේසධර්මයන් බෝම සංසිදුුරු මට්ටමක් පවතින්නේ. හැබැයි සම්පූර්රණෙන් නැත්තටමන ඇනෙමයි බොහොම හොඳ සංසිධීමක් පවතින්නේ. තින් ුද් අරසීලයකින් කෙරුණු දේට වඩා මහ පුදදුමාකාරය ඇතුළේ සංවරවයිමක් ඇතුේ මහා ගැම්බුරු සංඥමයක් ඒ පුද්ගලයා තුළ පවතිනෝ. එක විශසාාල ගැඹුරු සංයමයක් පිවත්නී. ඒ විශාල ගැඹුරු සංයමය පදනම් කරගන ඒ ගැම්ඹුරු සංයමය නිසාම ගඹුරු සං්‍යමය මේ හේතු කරගන ඒ ඒ පුද්ගලයා තුළ මහ පුදුම නිවීමක් ඇතිවෙන්නේ එක සමාධීම් පරිියුට්ාන මට්ටමෙන් ක්ලේසධරමයන් අවදිවන අවස්ථාව, නැවත අද නවීම පිණිස සමාධීෙන් ලබෙන උපකාරය පොඩිය එකක් නෙම අය පලවිනි ධ්‍යානය තුළ මොකද ලේස ධර්මයන්ට ඊඩක් නෑ නමුත් ක්ලේස ධර්මය නැත්තට නෑ නමි ඉඩක් නෑ මොකද පලවෙනි දිහාානීම ස්වභවේ තමයි විවිච්චේව කාමයහි විච්චේ වකුසලයෙහි සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුකම් පටමජජානං උපසම්පජ්ජ විහිරදි. පලවෙනි දිහානීටය එක තුළ වාසේ කරනකොට බි විවේකෙන් හටගත්ත ප්‍රීතියෙන් හටගත්ත විවෙන් හටගත්ත ප්‍රීතිය සුකේ සහිත කාමයන්ගෙන් වෙන් වෙච්චා කුස්සලයන්ගින් වෙන් ච්ච ස්භාවයක් පලවෙනි දිධානය තුළතින් අන්න ඒ මට්ටබේදී. පරිියුට්ටාන මට්ටමින් කක්ලේසියන් අවදිවෙන්නේ නෑ පින්න්නත්නී. තු අවදිවෙෙන් නෑකයන්න හිත තුළ සම්පූර්ණයම ක්ලේසධර්මයන් නැද නෑ තියෙනවා. අනුසේ මට්ටමින් තියෙනවා. හරියට බොහෝම නිවිලා දැන් කැළඹින් නැති නිසාම ඒවා වතුරත් එක එකතු වෙන්නේ. එත අලු ික පින්බලා දැම්මොත් මයි ගිනිපුරු ආය මතුවෙන්නේ නමුත් ගිනිපුරු යට තියෙනවා. හැබැයි සම්පූර්ණයම කැළඹිලි සහිත තත්ත්වයක් නෙමෙයි රාගදේශ මෝහ සිත තුළ නිදා සිටි නවස්ථාවක්. ඒකට කියන්නමකක්ද. ඒකට අපි කියන්නේ අනුස්සය මට්ටමෙන් ක්‍රියාත්මකෙනවා නිදාගර ඉන්නවා. අවදිවිච් අවස්ථාව මේඒට පරියුට්ටානමටමි කිව එක ප්‍රායෝගික තලේට ඇවිල්ත්නේ ඉති අදදිවෙලා ඇති නිසා ප්‍රයෝග තලේට නෑන් විීතික්ක මට්ටමට හිිුත් නෑ තමන්තුළ අනුසේ මට්ටමින් ක්‍රියාත්මකය නවා හිත තුළ නිදාගනින්න හැබැයි අවධානමක් මෙතන තියෙනවද නැද්ද. අවධානමක් තියෙනවා කොතන හරිකමක් නෑ ලේ කෙලෙස් ධර්මය නිදාගනන්නවාන්නං එ නිදාගනින්නේ එක මහ බයන කයිපන්නත් වෙලේ වුන තැහරෙන්ඩ පුළුවන් නිදාාගනින්නවනම්. ඒනම් නිදාාගන නෙමේ නැත්තටම නැතිබීමයි ශාන්ත නැත්තටම නැතිවීමයි පීත. නිධාගනින්නක ප්‍රනීත නැහැ. නිදාාගනින්නක ශාන්ත නෑ නිධාගනින්නකාය වඩා අර්ථ සහිත නෑ. අන්න එතනදී තමයි ප්‍රඥාවෙන් උපකාරගා නිමිතන කිවනි. අධදිි චිත්තසික්කා සමාධන අධි පඥ්ඥාසික්ෂා සමාධනං. ඒක හරියට ගොවිියෙක් කරන වැඩේ තුළර ගොවිෙක් කරන ක වැඩ කෘතිය තුනක් තියෙනවා කිවනි එකක් තමයි ගො බීජ වපුරන්ට කලින් හොඳට හානවා හාලක් කුපුර සමකරගන්නවා. දෙවැනියක වපුරනවා. තැන් බීජ වපුරලා තියෙන්නේ මොකක් හරි පලවෙනි දිහාන දෙවැනි දිහානනාදී සමාධීෙන් උපකාරයේ ගැනීම පිණිස. ඒ ත්‍රාවකෑ විසින්ව යාආනාපාන සති හරි මොනොහරි භාවනාවක් වඩන වන්න බිජ වපුර ලයිතියෙන්නේ. එතකොට ඒකතරම් ප්‍රබල නෑ ඉන්ද්‍රිය සංවරය තුළින් ගොඩ නගා ගන්න සිික්‍ෂණය. එක එච්චර ප්‍රබල නෑ. එතුමික තුංවෙනි කාරණය තමයි අධි ප්ඥාසික්කා සමාධානං. එතකුණ අධි පඤ්ඥාසික්ක සමාධානයේ කියලා කියන්නේ පින්නවත්නී එක හරියට අර ගොවිියෙ වපුරලා ඉවර වෙලා ඒ ගොවිය සුදුසු කාලේ බිජ වපුරල තිබට වැඩක් නැහැ. බිජය බිජේ රැකගැනීම පිණිස අවශ්‍ය ජලය මාත්‍රාවට යොදන්න ඕන. වතුර බඳින්න්න ඕන වතුර ඉවත් කරල දාණ් ඕන. එකන වතුර හැරීම සහ වතුර බැඳීම ගොවිියක් කොයි තැනදීදද කරණ්ඩඕන කියලා ගොවියෙකුට අවධිකමක් සංයමයක් තිෙන්ඩ ඕන. ොට ඒ සංයමය ගොියකුට ඉතාම අත්‍යවශ්‍ය තත්ත්වයක් එතුට ඒ සංයමය නැත්තන් ගොවියකුට ඉතාම ඉහල වටිනා අස්සැන්න එකට අන්න අමාරුයි හරියට පින්වත්න සුදුසුකාලේ වතුර බැඳීවත් සුදුසුකාලේ වතුර හැරීමත් වගේ තමයි අධි පං්ඥාසිික්ෂා සමාධානය කියල කියන්නේ එතුට අධි පඤ්ඥාසික්ෂා සමාධානය ඉතාම වැදගත් දෙයක් තතුොට අධිප ප්ඥා සික්ෂා සමාධානයේ තුළ තමයි මේ සලායතන නිරෝධය පිළිබඳව. මෙවා ඔක්කොම නිරුද්ධවෙල යනවානේද. මේ ස්කම්ධයන් ඔක්කොම නිරුද්ධවෙල යනවානේද. හටගන හටගන නිරුද්ධවෙී නිරදධවෙවී යන ලකයක් නේද කියලා. අර මේ ඇතිවන සංසිද්ධියම දැකලා පින්වත්නී හිත තුළ රාගදේශ මෝහ කියන අන්නුසය මට්ටමින් ක්‍රියාත්මක වුවන. රියට අල්ලුයට ගින්දර තියෙනවගේ අන්ුසේ මට්ටමින් ක්‍රියාත්මක වන ස්වභාව සම්පූර්ණින් අයින් කරලා අයින් වෙලා. සම්පූර්ණයෙන්ම මේ ක්‍රියාවලිය ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නවා. මේක විදර්ශනා ප්‍රඥාවෙන් මේක තේරුන්ගන්නවා. මෙතන සිද්ධ වන සංසිද්ධිය කුමක්ද කියලා තමන්ගේ හිතෙම්ම දර්ශනය කරගන්නවා. එතම අර සමාධිමත් සිතකට පෙවිසිලා ඒ සමාධිය තුළින් මේ තමාතුළ ලෝකයේ සියලු සවිඤ්ඥානික අදැකීම් ගොඩනගන්නේ කොහොමද කියලා ගැඹුරු විර්ශණයකට එකතු වෙනවා. ඒ ගැඹුරු විමර්ශනයකට එකතු වෙනකොට පන්නත්නයාට පැහැදිලිව පේනවා මෙතන හේතුඵල සහිතව ඇතිවෙච සංසිද්ධක් තියෙනෙ. ඒක තමන්ගේ සෑම ඇසිල්ලක් තුළම. සෑම දැනිල්ලක් තුළම සෑම සිල්ලක් තුළම සෑම දැක්මක් තුළදීම සෑම දැන ගැනීමක් තුළදීම මේ සිද්ධවන යථාර්ථයේ පේවා මේ අභ්‍යන්තර ආයතන ද ගෝචර රූපද විඤ්ඥානේද මේවා එකතුව නිසා ස්පර්ශයේද ඒ හේතුවෙන් වේදනාවද වේදනාව නිසා සංඥාවද සංඥාව නිසා විතර්කයේද විතර්කයේ නිසා ප්‍රපංචේද මේ ප්‍රපංච කරණය නිසා අපි තුළ පවතින අනුස්සේ මට්ටමින් පවතින ස්වභාවය පරිියුට්ටාන මට්ටමින් ඇති වෙලා වීතික්කම මට්ටමට මේක ගොඩනැගිලා නැවත නැවත ලෝකය සකස්ේ උපත්කිලේස කියලා ස්වභාවයක් පැනවෙනවා. එතකොට මේ උපක්ලේස පැනවෙන ස්වභාවය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කලා. එතකොට මේ පැහැදිලි කිරීම තුළ අනුසේ පරිු්ටාන වීතික්කම කියෙන අවස්ථා තුනම මෝරණන්ඩ නොදී තමන්ගේ හිත ගොඩනගාගත යුතු විදික්‍රමයක් බුදුරජාණන් වහන්සේ මතක් කළ. උහන්සේ පැහැදිලි කරනවා පින්වත් මහනිනි සම්පූර්ණයම ඒ ඒ පුද්ගලයා තුළ, චන්දරාගේ බුදුරජාණස මතකන යෝ බික්කවේ රූප සංචේතනය චන්දරාගෝ චිත්තස් සේස උපක් ලේසෝ. යම්වෙලාබක රූපය මුල් කරගෙන ඇතිවන චේතනාව කෙන චන්දරාගේ තියෙනවන අන්න වැදගත්ද. චන්දරාගේ තියෙනවන මේක තමයි හිතේ උපක් ලේසේ දැ චන්දරාගයක් නෑයි පුද්ගල ඇතුළ ඇයි එයා ඉතාම හොඳින් තමන්ගේ ආයතනික ලෝකයේ පිළිබඳ හොඳ අවධිකමක් තියෙනවා කොහොමද මේ ක්‍රියාවලිය සිද්ධවෙන්නේ ඒ පුදගලයට මහ ගැඹුරු පලල් නුවනක්තියනෝ. පලල් නුවනක්තියනවා. මේවා සිද්ධ වන ක්‍රියාත්මක වෙන විධීක්‍රමය ගැෙන යාට පැහැදිලි අවබෝධයක් තියනවා. ඒනිසා එයාට දැම් මේ ලෝකය ගැ චම්දරාගයක් කඋපදින්නේ. තුර මො ගැනද රප සංචේතනා බ්ද සංචේතනා ගන්ධ සංචේතනා රස මෙම චන්දරාගය කපති ඇයි චන්දරාගයක් කපතින් නැති. රූප සංචේතනාව ඇතිවෙන්නේ අභ්‍යන්තර ආයතනායි ගෝචර රූපය විඤඥායතුන එකතුව නිසා. එතකට ස් පරිසයේ නිසා විඳීම් හටගන්නවා. විඳීම් නිසා සංඥාපහල වෙන ඊට අනුව රූපයේ නිසා රූප සංචේතන පහල වෙනවා. විර්ක ප්‍රපංච කරනයට ඊට පස්සයන්නේ. එහෙමනං මේ තත්ත්වය ගොඩ නැගුණ හේතු සහිතව කියලා දැනගත්තර පස්සේ මේක මගේ වසගේ නැති තත්ත්වයක් විදිට යම් පුද්ගලයෙ තත්ත්වය තේරුම් ත්තොත් මේ තත්ත්වය අවබෝධ කරගත්තතු ඒ අවබෝධ කරගත්ත තැනකයේ පුදගලයාට පුළුවන් ඇසිෙන් නික්මෙන්න්ඩ් ආයතනික ලෝකෙන් නික්මෙන්න්ඩ. චන්දරාගේ දුරුකර ගත්ත තැනක චන්දරගේ දුරු වනාට පස්සේ ඒ පුද්ගලයා තුළ කලේ අනුසේ මට්ටමෙන් පවතින කෙලෙස් ධර්ම ගලවිලයන්න පටන් ගන්නවා ඒකට ප්‍රඥාවේ උදව්ව ගන්නම ඕඩ තමන්ගේ ස්කන්දලෝකය අනිත්‍යය වසයෙන් දුක්වසයෙන් අනාත්ම වසයෙන් විදර්ශනා කරන්නම ඕන එක ප්‍ර්ඥාවට අයිති මූලික ලක්ෂණය ප්‍ර්ඥාවට අයිති මූලික ලක්ෂණය කටඒ විදර්ශනා කිරීමෙන් තමයි අනුසේ ගලවල දාා්ඩ හිතයෙන්නේ. ගලවල දාණ්ඩ වෙන්නේ. එ නමුත් අපේ අය ගොඩක් දෙනෙක් මේ වීතික්කම අවස්ථාවට ප්‍රතිචාර දක්වමින් ඉන්නවා නමුත් වීතික්කව මට්ටම ගොඩනැගෙන්නේෙත් පරිියුට්ටාන මට්ටමින් කෙස් පවතින නිසා. කෙලෙ සවදි වෙන්නේ කලේස ධර්මයන් හිත තුළ පැළපදිියන් වෙලා ගෙලිලා බැහැගෙන ඉන්න නිසා. අනුසේ ප්‍රවතින නිසා තුර. අනුසේ කොහොමද සකස්ෙන්නේෙ කියලා බොහොම පැහැදිලිව බුදුරජන්සය අපට පැහදිලිලා. අපිට අමුතුවෙන් කරන්න දෙයක් නෑමේ ස්වභාවය තුළ අදි සීල සිික්ෂ සමාධානයක් අධි චිත්ත ශික්ෂා සමාධානයත් අධි පඤ්ඥා ශික්ෂා සමාධානයක් කියන සීල සමාධි ප්‍රඥාව තුළින් සිත්සේ මේ අවබෝධය කරා අයිති අවබෝධය ගොඩනගා ගනීමට ඇයිති උපකාරාර්ථය තුළින් අධ්‍යාත්මිකව ඉහළට ජීවිතය ගොඩනගා ගන්ටා යිතියෙන්නේ ට එබඳු ගොඩනගා ගැනීමකට අප ටිකෙන්ටික ටිකෙන්ටික එකතු විය යුතුයි එම එකතු වෙන්නේ නැතුව අපට මේ අපි අල්ලගෙන ඉන්න දේවාල්ටිකෙන් විතර කවබෝධය කනා යන්න බෑ මෙන්න මේ අනුසේ ගොඩනැගෙන විදිහ ගැන ඉතාම සිවුම්ම සිවුම් අප තේරුම් අරගෙන ඒ පිළිබඳ සවිඤ්ඥානික භාාවයක් ්‍රමාණුකූලෝ ගොඩ නගා ගැනීමට අප දක්සවුණොත් ඒ දක්ෂතාවේ මත පුළුවන් පිනොත්ී අපට අවබෝධය තහවුරු කරගන්න තුොටයි අවබෝධය තුළ තමන්තුළම මේ ඇතිවන සලායතනික ක්‍රියාවලිය කුමක්ද කියලා විමර්ශණයට ලක් කරලා ප්‍රඥාගෝචර ශ්‍රාවකය බිදිහට අභ්‍යන්තර ප්‍රත්තිය විමසා බලන්ඩ අයි තියෙන්. එතට එබඳු අභ්‍යන්තර ප්‍රත්තිය විමසා බැලීමකට එකතුවන්න සැබෑ ශ්‍රාවකයෙක්වීම පිණිස අපි මේ බුද්ධ වචනය පරිහරණය කළ යුතුයි. ුදුජාණන් වහන්සගේ මූලික දේශාව අපි ඇසරු කළ යුතුයි ඒ මූලික දේශනාවතුළින් සදාාතනික සංසිඳීමකට අපි එකතු වයුතුයි එබඳු සංසිදීමක් පිණිසා අපට මේ උතුම් බුද්ධ දේශනාව උපකාරවේවා හේතු වාසනාවේවා කිය අපි දේශනාව නිවා කරනවා පින්වත්නී අද දේශනාව සැදහැති දායකත්තේගෙන කටයුතු කළේ